ඒලේ කම්තුමියද? ඔව් කතා කරනවා. ඒලේ කම්තුමිය මම කතා කරන්නේ ශෂික දිසානායක කියලා කෙනෙක්. මිස් මගේ පොඩි බිස්නස් එකක් තියෙනවා. ඒ බිස්නස් එකට මම ප්‍රොමෝෂන් වලට ඔය කොඩි එහෙම දානවා ටවුන් වල. එතකොට ඔය දැන් ඔය මේ මිනුවන්ගොඩ ටවුන් එකේ ඔර්ලෝසු කරනවා තියෙන රවුන්ඩ් බෝඩ් එක තියෙන්නේ. ඔතන ගහලා තියෙනවා දැන්නීම් වැළවීම සැලසිලි කිරීම තහනම් කියලා. එහෙම තියෙනකොට අපිට එතන මගේ කොඩි ටිකක් තියෙනවා දාගන්න බැරි වෙයිද? තහනම් කියනවා නම් කොහොමද කරන්නේ? අන්න ඒක තමයි. එතකොට අර පොහොට්ටුවේ පොහොට්ටුවේ කොඩි ටික දාලා තියෙන්නේ කොහොමද එතකොට ඒ රවුන්ඩ් බෝඩ් එකේ? කවුද මේ කතා කරන්නේ? මම කතා කරන්නේ මේ රටේ මහජන පුරවැසියෙක්. මගේ නම ශෂික දිසානායක. ශෂික දිසානායක. ඔව්. මගේ බිස්නස් එකක් තියෙනවා. මටත් කොඩි ටිකක් දාන්න ඕනේ. දැන් යාළුවරත් පුළුවන් නම් අපිටත් පුළුවන් වෙන්න ඕනනේ. ශෂික දිසානායක. ඔව්. ඩී කාඩ් නම්බර් කියන්න. ලියා ගන්න. නෑ ලියා ගන්න. නෑ නෑ. නෑ ලියා ගත්ත හිඳ ඩී කාඩ් නම්බර් එතන නම් දෙන්න. නෑ නම නෑ නෑ නෑ. මට නම විතරයි ඔබතුමාගේ ඕනේ. ආ. මට දුරකථන අංකයක් දෙන්නකෝ. මම ඊට පස්සේ මේක ගැන හොයලා බලල ඉවරලා ඔබතුමාට දුරකථනෙන් මම දැනුම් දෙන්න මොකක්ද එතන වෙලා තියෙන්නේ කියලා. නම්බර් එක නම් 076යි. 076යි. 63යි 62යි. 63යි 62යි. 67යි 8. එතකොට මිස් මට මේ දැනගන්න 67යි 8 8. ඔව්. එතකොට මට දැනගන්න ඕන මිස් දැන් එතන තහනම් කියන තැනක කොහොමද කොඩි දාන්න නගර සභාවෙන් ඉඩ දීලා තියෙන්නේ? මට මේක මේ ආතත් මට ලිඛිතවල ලියලා දුන්නත් ප්‍රශ්නයක්වත් නැහැ. නෑ මට ලිඛිතවල ලියලා දෙන්න ඕනේ නෑ මිස්. මොකද දැන් අපිටත් කොඩි දාන්න පුළුවන් වෙන්න ඕනේ ඉතින් පක්ෂවල කට්ටියට පුළුවන් නම්. මොකද අපි මේ හරිම ආසරණ විදිහට බිස්නස් එකක් කරගෙන ඉන්න මිනිස්සු. එයාලා දේශපාලඥයෝ විදිහට එයාලගේ හයිකාරකම පෙන්වනවා නම් අපිටත් ඒ අපේ හයිකාරකම් පෙන්වන්න පුළුවන් නේද? ඒතකොට නගර සභාවෙන් ඇවිල්ලා කොඩි කණු ගලවන්න නැතුව ඉන්නත් ඕනේ ඉතින්. මොකද එයාලගේ නැත්නම් එයාලගේත් ගලවන්න ඕන. හරි මම දෙවිද නැත්නම් අද රෑම අපි කොඩි ටික දානවා අපේවා. මම හරි මම මේ පිළිම පරීක්ෂා කරලා බලන්නම්. හරි ඔකේ. හරි.